තුන සමාන වේදන දැන් මේ ඇවිල්ලා තියෙන තාක්ෂණෙත් එක්ක YouTube එක කියන්නේ තුන්ද තැන. එතකොට මේකට මේ හැමෝම වැහැලා ඉන්නෝ නිකන් සල්ලි එනෝ. එහෙම කියලා ඒ නිකන් සල්ලි එනවා වගේම දැන් ඔය ඩයලොග් වගේ ලයින් ගත්තාම සාමාන්‍යයෙන් හොඳට කෝල් කරන්න පුළුවන් එහෙම ලොකු ගාණක් යන්නේ නැහැ. ඒක නිසා සාමාන්‍යයෙන් මට දවසට කෝල් 4ක් 5ක් එනවා. අයිය සබ්ස්ක්‍රයිබර්ස් ලා ගන්න හැටි කියලා දීපන්. නැත්තම් හෙල්ප් එකක් දෙන්න ඕන. ඔව්. දැන් ඔයා අලුතෙන් පටන් ගත්තා අපි ඔන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ. ඔව්. නැත්තම් මේ අපේ වීඩියෝ එකකට ඇවිල්ලා මම මේ එහෙම තරහකින් නෙමෙයි කියන්නේ මේ අවබෝධ කිරීම හරහා මං කිය මට හැම වෙලේම එන එකත් එක මම කියන්න ඕන දෙයක් කියලා විල්ලා මොකක් හරි කවුට් එක දැනුවත් කරන්න ඕනේ. දැන් මේක කොච්චර පිළිසක් බලන වැඩසටහනක් දැන් ඒක නිසා. එතකොටත් කියන්නේ මේ එක්කෝ අපේ වීඩියෝ එකකට ඇවිල්ලා අයිය පොඩ්ඩක් පුළුවන් නම් ඔයා පොඩ්ඩක් නිකන් ළඟින් ගියත් ඇති අයිය බයිසිකලේ පැදගෙන මං කව හරි ඊට පස්සේ හරි එකකට එන්න. ඔව් ඊට පස්සේ නෑ ඉතින් ඊට පස්සේ අයියේ දැන් එහෙම ඔයා දැක්කම ආයේ සබ්ස්ක්‍රයිබර්ස් ලා වැඩි වෙනවනේ අයියේ එතකොට වැඩි කරගන්න පුළුවන් මං කුවා ඔය ඔය තැනට අපිත් මුලින් ආවා. ඔව් මම මීරයිලත් එන්න ඇති. ඔව් මං YouTube එකට නෑ YouTube නෙමෙයි මම කියන්නේ ඔය දැන් ඔය ඇවිල්ලා ඉන්න තැනට කවුරුත් දන්නේ නෑනේ. දන්නේ දැනගන්න දෙයක් ඉස්සෙල්ලා කරන්න එපා. හරියට මං කෝ ඉස්සෙල්ලා එකක් කරහන් දැනගන්න. අපිව දන්නේ නෑ. ආ ඒකට YouTube බැරි නම් ඉස්සෙල්ලා Facebook page එක කතරිලා ඉස්සෙල්ලා ඒකේ දාහන්. ඊට පස්සේ මේකට ඇවිල්ලා මෙහෙම කරපන්. ඉස්සෙල්ලා තමන් මං අර කිව්වා වගේ තමන්ට ඔය බලලි බ්ලොග් දැන් කරලා තියෙනක අයිය අර එකක් එව්වා ඒක බැලුවත් මං කෝ ඒක උඹ බැලුවත් ඔය ඒක බැලුවා මං කෝ මල ඉස්සෙල්ලා බලලි ලා ඔයාට විඳින්න පුළුවන්ද කියලා ඔයා බලන්න මං අර මුලින් කිව්ව කාරණාව. ඊට පස්සේ යන හදිසි වෙන්න එපා. මේක ගත්තකම මං ඊට පස්සේ අයි දැන් මේක මාසෙකට සමහර හොඳ ජොබ් කරනවා. දැන් මම කාලයක් මීඩියා වල හිටියා ඒත් එහෙමයි. සමහර මේ බැංකු ශේත්‍රයේ හිටපු කට්ටිය ඒ ජොබ් එක අතහැරලා එනවා මීඩියා වලට. ඒ ඇවිල්ලා හිතන්නේ මේ අපි ඇවිල්ලා ඉන්නේ මූණ පෙන්නන්න. අපි ඇවිල්ලා ඉන්නේ ප්‍රෝග්‍රෑම් වලට ඇවිල්ලා ජනප්‍රිය වෙන්න. අපි ඇවිල්ලා YouTube එක කරන්නේ සල්ලි හම්බ කරන්න කියලා හිතන්නේ. නෑ නෑ. මේ මේක අපිට පුළුවන්. මේ නංගිලා කතා කරා වගේ ඒගොල්ලෝගේ දෙමාපිය තේරුම් ගත්ත මේ දරුවට සින්දු කියන්න පුළුවන් කියලා ඒක නිසා එයා නටනට හිටියත් එයාව සින්දු කියන්න යව්වා. මෙයාත් නටනට හිටියා. ආච්චිට තේරුණා නටනට වැඩිය මේකෙල්ල නටලනන් ලාම්දිර අපිට අල්ලගන්න බැරුව ඊළඟ සින්දුවක ළඟ ඉන්නව දන්න දෙය කියන්නත් පුළුවන්. එහෙම කියලා ඒක තමන්ගේ ශේස්ත්‍රය තමන් ඊටද මේ මේකෙන් නිපුණ කරන්න පුළුවන් දැනගෙන යන්න ඕනේ. ඒ වගේ තමන් ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ තාක්ෂණයේ කොච්චර උඩරිම ඇවිල්ලා හොඳට ආවත් තමන්ට අදාළ සබ්ජෙක්ට් එකට අදාළ තාක්ෂණයේ ප්‍රයෝගික කරගන්න. ඒක පටල ගන්න එපා.